නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධාංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධාංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස Arogya paramalabha santutti paramandanam Viswasa paramanyati nibbhanam paramam sukanti Shraddha sampanna Vasanavanta karunika pinvatni මේ අවස්ථාවේදී අප ඔබ හැම දිනාම දහම් සිතු උදෑසන දහම් සිතුවිලි වලින් ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වන්නේ තිලවට තිලකෝ සාන්තිනායක අමාමෑණි ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් තුන් ලෝක සත්‍යාහත පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසු දහසක් ධර්මස්කන්ධයෙන් එක්තරා දහම් බෙදා ශ්‍රවණය කරන අවස්ථාව මේ උදාර දේශනාව දේශනා කරන දේශකයාණන් වහන්සේට මතු උපදින භවයක් 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 පාසා අනන්ත අප්‍රමාණ ආනිසංස ලැබෙන බවයි ධර්මයේ තුල සඳහන් වෙන්නේ සීලයක පිහිටලා ශ්‍රද්ධාදී උදාර ගුණ පෙරදැඩි කරගෙන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ යමෙක් ශ්‍රවණය කරන්නේද ඒ උදාර ධර්ම ශ්‍රවණය තුලින් මහා කල්ප 9ක් ආනිසංස ලැබෙන බව අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා ලක්වාසී ලෝකවාසී ඔබ හැම දිනාම සීලේක ගුණේක පිහිටලා තුන් සිත පහදාගෙන මේ ධර්මයේ මැනවින් ශ්‍රවණය කරන්නේද මේ ධර්මයේ හොඳින් ශ්‍රවණය කරලා සාදුනාද යමෙක් පවත්වන්නේද ඒ වගේම සාදුනාද පවත්වලා යමෙක් මේ පින අනුමෝදන් වන්නේද ඒ පුද්ගලයාට මහා කල්පේක ආනිසංස ලැබෙන බව අටුවාචාරීන් වහන්සේලාගේ විග්‍රහයන් අතර පවතිනවා. එනිසා අද උදෑසන ඔබ හැම දිනාම කල්පනා කරගන්න ඕන මා විසින් ඔබට සිහිපත් කරන්නේ ප්‍රධානතම කාරණේ තමයි මේ ලෝකයේ සත්පුරුෂයෝ ඒ වගේම ප්‍රඥාවන්තයෝ මේ ලෝකයේ යථාර්ථයේ ජීවිතයේ යථාර්ථය විවිධාකාරයෙන් අවබෝධ කරගෙන මේ ලෝකේ පස්පව් වලින් වැළකීලා දස අකුසල් වලින් වැළකීලා දසල කුසල කර්මයන් ඒ වගේම දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් ඒ වගේම දස පුණ්‍ය ක්‍රියාවන් ආදී උදාර පුණ්‍ය ක්‍රියාවන් මෙන්ම කුසල කර්මයන් සිද්ධ කරනවා අනන්ත අප්‍රමාණේ. ඒ අනන්ත අප්‍රමාණයෙන් සිද්ධ කරන්නා වූ පුණ්‍ය කර්ම හැමුවේදී අනන්ත අප්‍රමාණ ආකාරයෙන් සිද්ධ කරන්නා වූ කුසල කර්ම හැමුවේදී ඔබට මම සිහි කරන්නේ කුමක්ද? ප්‍රාර්ථනාව, චේතනාව, අදිෂ්ඨානය ඉතාමත් වැදගත් කියන කාරණේ තමයි මගේ දේශනාව තුළ ඔබ හැම දිනාටම සිහිපත් කරන්නේ. එනිසා පින්වත්නි කුඩා පින්කමක් කළත් මහා පින්කමක් කළත් තමන්ගේ සිතුවිලි පරම්පරාව අතර පවතින ඕන බලවත් අදිෂ්ඨානයක් බලවත් සිතුවිල්ලක්. ඒ බලවත් සිතුවිල්ල අදිෂ්ඨානය මේ ලෝක වශයෙන් මරණ මංචකේ දක්වාම සාංසාරික ජීවිතයේ කවදා හෝ නිවන් දකිනකම්ම බලවත් සිතුවිල්ල බලවත් ආකාරයෙන්ම පවත්වාගෙන යන්න ඕන.
අදමගේ මාතෘකා ගාථා පාඨයේ ඔබ නිරතුරුවම අහලා ඇති ගාථා පාඨයක්. ධම්මපද පාළියේ සුඛ වග්ගේන සිව්පද ගාථාවක්. ආරෝග්‍යා පරමා ලාභා සන්තුට්ටි පරමන් ධනං විශ්වාසා පරමා ඥාතේ නිබ්බානම් පරමන් සුඛං. කාල වේලාවට අනුව සිව්පද ගාථාවේ පද හතරම තේරුම් කිරීමට උත්සාහ කරන්නේ නැහැ. මේ ගාථා පාඨයේ ගාථා පදයක් තමයි ආරෝග්‍යා පරමා ලාභා. මේ ලෝක වශයෙන් මිනිසෙකුට තියෙන වටිනාම ලාභේ තමයි නිරෝගීකම. සිටවරු කෝටිපතිවරු මේ ලෝකේ ධනවත්ම පුද්ගලයෝ ඉන්නවා. එදා බුද්ධ කාලයේ සිටවරු කීවා. අද මේ ලෝකේ කෝටිපතිවරු ඉන්නවා, ධනවත් අය ඉන්නවා. ඒ අයට මොනතරම් ධනේ වස්තුව තිබුණත් යම් කර්ම රෝගයක් වැළඳුනොත් ඒ ඇති ධනයෙන් ඇති පලක් නැහැ. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ මොනතරම් සැප සම්පත් ජීවිතයේ හිමි කරගත්තත් උතුම්ම ලාභේ වන්නේ නිරෝගීකමයි, ආරෝග්‍යා පරමාලාභා කියලා බුදුහාඳුරු අනුදැන වදාළේ. පින්වත්නි, නිරෝගීකම මේ ලෝක වශයෙන් අපට උදාකර ගන්න නම් සාංසාරික වශයෙන් උත් පුදුමාකාර කුසලයක් විපාක දෙන්න ඕන. පින්වත්නි, ජනක කර්මයෙන් උප්පත්තිය, උපත්තම්බක කර්මයෙන් ජීවිතයට උදව් ලැබීම, උපපීලක කර්මයෙන් ජීවිතයට බාධා පැමිණීම, උපඝාතක කර්මයෙන් ජීවිතය කාලේ නැති වෙලා යන එක. එනිසා මේ ලෝක වශයෙන් වාතීපිත සෙම, තුන් දොස් කිපීම, ඒ වගේම ඍතු විපර්යාශය, විෂම ආහාර, විෂම චර්යා කියන මේ සීල ආකාරයෙන් අපේ ජීවිතයට රෝගාබාධ වැළඳෙනවා. කර්ම විපාක නිසා පින්වත්නි, මේ ලෝක වශයෙන් මිනිස්සු දුකට වේදනාවට පත් වෙනවා. බුදුහාමුදුරුවෝ අනුදැන වදාළේ කුමක්ද? සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා බුදුහාමුදුරුවෝ, සියලු සත්වයෝ සුවපත් වේවා මොහොතක් නමුත් මෛත්‍රී කරන්න මහණෙනි, විශ්ව මෛත්‍රිය අනුදැන වදාළ ලොව ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයාණු අපේ භාග්‍යවතුන් වහන්සේ, සිතුවිල්ල කිව්වත් අනුන්ට හිංසා කරන්න හිතන්න එපා කියනවා. පින්වත්නි, මේ ලෝක වශයෙන් බලන්නකො, සමහර මිනිසුන්ට සියලු සැප තියෙනවා, නිරෝගී සම්පත් තියෙනවා. සමහර ඇත්තන්ට සියලු දේ ලැබිලා දරු සම්පත ලැබෙනවා, උපතින්ම රෝගාබාධ දරුවෝ. මේකට හේතුව කුමක්ද? බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා, පෙර සංසාරයේ ප්‍රාණඝාත අකුසල කර්මය අන් ජීවිත විනාශ කරපු එකේ විපාකයයි, අන් ජීවිතවලට හිංසා කරපු එකේ විපාකයයි. ඒ නිසා මේ ලෝක වශයෙන් උපතින්ම කර්ම රෝගාබාධ වලට ලක් වෙනවා. පින්වත්නි, මේන් වැළකෙන්න නම් දුර්ලභ මනුස්සාත්මයක් ලැබපු අපි හැම දිනාටම මේ වටිනා ජීවිතය තුළ දේවලෝක, බ්‍රහ්මලෝක වල පහළ වෙලා කවදා හෝ සසර කෙටි කරගෙන මිනිසත් බවක් තුළින් බුදු පසේ බුදු මහා රහත් තත්ත්වයෙන් නිවන් දකින්න නම් නිරෝගී සම්පත්තිය අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ දුර්ලභ මනුස්ස ජීවිතය තුළ නිරෝගී සම්පත්තිය සසරේ ලබන්න නම් බක්කුලහාමුදුරෝ වගේ අපට අදිෂ්ඨාන සීලීව උදාර සිතුවිලි පරම්පරාවක් පෙරදැඩි කරගෙන යහපත් පුරුදු, යහපත් ආකල්ප ජීවිතයට ළඟා කරගන්න ඕන. පින්වත්නි, නිරෝගී සම්පත් ලාභීන් අතර, දීර්ඝාස සම්පත් ලාභීන් අතර බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ජීවත් වුණා කියන එකයි ධර්මයේ තුල සඳහන් වෙන්නේ. පින්වත්නි,
එනිසා කල්පනා කරගන්න ඕන බක්කුල හාමුදුරන්ගේ සාංසාරික ජීවිතයේ පිළිබඳව මේ ධර්ම දේශනාව තුළින් මම සිහිපත් කරනවා. පින්වත්නි, මේට අසංකීය කල්ප ලක්ෂයකට එහා ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා, අනෝම දස්සී බුදුරජාණන් වහන්සේ. එදා තාපසයෙක්ව හිටපු පුද්ගලයෙක් අනෝම දස්සී බුදුරජාණන් වහන්සේගේ උදරාබාධයකට ප්‍රතිකර්ම කරලා ඉන්සුව වුණාට පසු උන්වහන්සේට නමස්කාර කරලා ධර්මයේ ශ්‍රවණය කරනවා, සාදුනාද පවත්වලා ඒ තාපසයා ප්‍රාර්ථනා කළේ කුමක්ද? සසර වසනතුරු නිවන් දකිනතුරු කිසිදාක රෝගාබාධවලට ලක් නොවේවා, විපත්තිකර ධර්මයන්ට ලක් නොවේවා, දීර්ඝාෂ ලබන්ඩ භාග්‍ය වාසනාව ලැබේවා කියලා අනෝම දස්සී බුදුහාමුදුරුවන්ගේ දෙපා ළඟ එදා උදරාබාධයකට ප්‍රතිකර්ම කරලා මේ තාපසයානෝ අදිෂ්ඨානයක් කළා, ප්‍රාර්ථනාවක් කළා. ඉන් අනතුරුව මේ තාපසයා දිව්‍ය ලෝකයේ පහළ වෙලා කල්ප ලක්ෂයක්ම දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් වින්ද කියන කය සඳහන් වෙන්නේ. 55 වතාවක් සක්‍ර දේව සම්පත්තිය, ඒ වගේම තමයි 1000 වතාවක් මහ පොළොවට අගරජ වෙලා ජීවත් වෙන්න වාග්ය වාසනාව උදා වුණා කියලා සඳහන් වෙනවා. ඉන් අනතුරුව පහළුණේ කවුද? බුදුහාමුදුරුවෝ. අනෝම දස්සේ බුදුහාමුදුරුවන්ගේ ශාසනය අවසන් කරලා දේව ලෝකයේ කල්ප ලක්ෂයක් පහළ වෙලා ඉන් අනතුරුව මනුස්ස ලෝකයට පහළ වෙනකොට මේ තාපසයා ඊළඟට මුණ ගැහෙන්නේ පියුමතුරා බුදුහාමුදුරුවෝ. පියුමතුරා බුදුහාමුදුරුවෝ පහළ වෙලා සිටින සමයෙහි එදත් මේ පුද්ගලයා තාපසයේ. මේ තාපසයා එදා දකිනවා මහ දුර්ලභ සිදුවීමක්. පියුමතුරා බුදුහාමුදුරුවෝ එක්තරා භික්ෂුවකට තනතුරක් ලබා දෙනවා, නිරෝගී සම්පත් ලාභයෙන් අතර අග තනතුර එක්තරා භික්ෂුවකට. මේ දැකලා සතුටට පත් වෙනා මේ තාපසයා පියුමතුරා බුද්ධ ශාසනය තුළද එම බුදුහාමුදුරුවන්ට ආරාධනා කරලා දින 7ක් අඛණ්ඩව දම්පැම් පූජා කරලා එදා ප්‍රාර්ථනාවක් කරා, සසර වසනතුරු නිවන් දකිනතුරුම කිසිදාක මට විපත්තියක් නොම වේවා, අකල් රෝගාබාධවලට නොම වේවා, දීර්ඝාෂ ලැබේවා කියලා පියුමතුරා බුදුහාමුදුරුවන්ගේ දෙපා ළඟත් ප්‍රාර්ථනාවක් කළා, අදිෂ්ඨානයක් කළා. බුද්ධ ශාසන දෙකයි පින්වත්නි. ඊළඟට මේ පුද්ගලයා දේවලෝකයට ගිහිල්ලා දේවලෝකයේ බොහෝ කාලයක් ඉඳලා නැවත මනුලෝකයට පහළ වෙනවා. ඒ කවුද? මීට කල්ප 90කට එහා පහළ වුණ විපස්සී බුදුහාමුදුරුවන්ගේ දවස. විපස්සී බුදුහාමුදුරුවන්ගේ දවස එදා රහතන් වහන්සේලා ලක්ෂයක් පෙරදෙඩි කරගෙන වැඩම කොට වදාළ විපස්සී බුදුහාමුදුරුවන්ට හිමාලයේ සුවඳ මලක විස ආග්‍රහණය කරලා ලක්ෂයක් මහරහතන් වහන්සේලා රෝගාබාධවලට ලක් වුණා. ඒ තුන්වෙනි බුද්ධ ශාසනයේ මේ පුද්ගලයා තාපසේ. මේ තාපසයා ලක්ෂයක් මහරහතන් වහන්සේලාට ප්‍රතිකර්ම කරලා සුවපත් භාවයට පත් කරලා රහතන් වහන්සේලා සුව කළා. ඉන් අනතුරු ඒ බුද්ධ ශාසනයේ විපස්සී බුදුහාමුදුරුවන්ගේ දෙපා ළඟත් ප්‍රාර්ථනා කළේ, සසර පුරාවටම නිරෝගී සම්පත්තිය ලැබේවා, සසර පුරාවටම අකල් රෝගාබාධවලට ලක් නොවේවා, විපත්තිකර ධර්මයන් නොම වේවා කියලා තමයි ප්‍රාර්ථනා කළේ බුද්ධ ශාසන තුනයි. අනෝම දස්සී බුදුහාමුදුරු, පියුමතුරා බුදුහාමුදුරු, විපස්සී බුදුහාමුදුරු ඉන් අනතුරු ඒ කුසල බලයෙන් දේවලෝකයට නැවත යනව තාපසයා. දේවලෝකයේ බොහෝ කාලයක් ඉඳලා නැවත මනුලෝකයට පහළ වෙනකොට ඊළඟට පහළ වෙලා ඉන්නේ කාශ්‍යප බුදුහාමුදුරුවෝ. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ සමයේ තාපසයෙක් නෙමෙයි මේ පුද්ගලයා.
කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ සමයේ මේ පුද්ගලයා පෙර කුසල බලයේ මහා සිටුවරේ මේ බුද්ධ ශාසනයේ මොනවද මේ පුද්ගලයා කළේ? කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ඒ මහා රහතන් වහන්සේලාට අවශ්‍ය ආරාම කුටි නිර්මාණය කරලා සියලුම අංගෝපාංග ඒ කාශ්‍යප බුදුහාමුදුරුව වෙනුවෙන් විහාරාංග ඉදි කරලා ඒ සිව්පසේම සංග්‍රහ කරලා ගිලන් වූ භික්ෂූන්ට මේ සිටුවරයා මැනවින් දිවා රාත්‍රී සංග්‍රහ කරන්නට යෙදුනා, උපස්ථාන කරන්නට යෙදුනා, සලකන්නට යෙදුනා. මේ කුසල කර්මය මුල් කරගෙන මෙතුමා ප්‍රාර්ථනාවක් කරනවා සිටුවරයා සිව්වන බුද්ධ ශාසනයේ නම් කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ සමයෙහි ඒ දෙපා වැඳලා ප්‍රාර්ථනාවක් කරනවා, කිසිදාක විපතක් සිද්ධ නොවේවා, අකල් මරණයකට අකල් රෝගාබාධවලට ලක් නොමවේවා කියලා ප්‍රාර්ථනාවක් එදා ඒ කාශ්‍යප බුදුන් වහන්සේගේ දෙපා ළඟත් ප්‍රාර්ථනා කළා. බලන්න පින්වත්නි, බුද්ධ ශාසන හතරක්ම එකම අදිෂ්ඨානයක් එකම ප්‍රාර්ථනාවක් පෙරදෙඩි කරගෙනයි මෙතරම් දීර්ඝ කාලයක් සසරේ ආවේ. මෙහෙම ඇවිල්ලා දිව්‍ය ලෝකේ පහළ වෙලා නැවත මනු ලෝකයට පහළ වෙනවා ගෞතම බුදුරජාණන් වහන්සේ, අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල මෙතුමා පහළ වෙන්නේ සිටු පවුලක. සිටු පවුලක පහළ වෙලා මේ පුංචි බිලිඳෙක් වශයෙන් ඉද්දීදා ඉන්දියාවේ තිබුණ උදාර චාරිත්‍රයක් මේ මහා ගංගාවෙන් නාවල ආශිර්වාද ලබා ගන්නවා. මේ පුංචි සිටු කුමාරයා ගඟේ නාවන්න යන අවස්ථාවේදී විශාල මාළුවෙක් ඇවිල්ලා මේ පුංචි දරුවා ගිලිනවා. ගිලලා ගඟේ පහළට යනකොට පින්වත්නි, පහළ ගඟේ ඉන්න මාළු මර නැත්තන්ට විශාල දැලකට මේ මාළුවා අසු වෙලා මේ මාළුවා ගොඩ අරගෙන මේ මාළුවා මිල කරන්න බලන විශාල මාළුවෙක්. මෙතරම් විශාල මාළුවෙක් ගොඩගත් ආරංචිය බරණැස් සිටුවරයාට ආරංචි වෙලා බරණැස් සිටුවරයා මේ මාළුවා මිලදී ගන්නවා. පින්වත්නි, මේ මාළුවා කොටස් වලට කපලා බලනකොට තොටිල්ලක ඉන්නවා වගේ පුංචි දරු පැටියෙක් ඉන්නවා සුවසේ සැපසේ මාළුවාගේ බඩ ඇතුලේ. බරණැස් සිටුවරයාට දරු සම්පත් නැති නිසා මේ දරුවා තමන් සතු කර ගන්නවා. ඉන් අනතුරුව දරුවා නැති වෙච්ච සිටුවරු මේ දරුවා හොයනවා. බරණැස් සිටුවරයා ළඟ තියෙන බව දැක්කා, දරුවා ඉන්න බව දැක්කා. අවසානයේ රජතුමා ළඟට මේ ප්‍රශ්නේ ගියා. රජතුමා පැහැදිලි කරනවා, මාස 6න් 6ට සිටුවරු දෙදෙනා අතර මේ දරුවා හැදෙන්න වැඩෙන්න පෝෂණය වෙන්න ඕන කියලා එදා පින්වත්නි උපදෙස් ලබා දුන්නා. මේ අනුව සිටුපවුල් දෙකකට උරුමය කියලා මහා ධනවතෙක් වෙලා අවුරුදු 80ක් ගිහි ජීවිතයේ ඉඳලා අවුරුදු 80ේදී ගෞතම බුදුන් හමුවේදී මහාන ජීවිතයට පැවිදි ජීවිතයට ඇවිල්ලා පැවිද්දෙක් වශයෙන් අවුරුදු 80ක් ජීවත් වෙලා මේ විදිහට අවුරුදු 160ක් පින්වත්නි කිහි ජීවිතයේ අවුරුදු ගිහි ජීවිතයේ අවුරුදු 80යි පැවිදි ජීවිතයේ අවුරුදු 80යි අවුරුදු 160ක් ආශය වින්දනය කරලා මේ ලෝකයෙන් සසරෙන් එතර වුණා කියන එකයි ධර්මයේ තුල පැහැදිලි වන්නේ. එනිසා කල්පනාවට නගා ගන්න ඕන බක්කුල මහරහතන් වහන්සේ යනු කිසිම රෝගාබාධයකින් කිවිසුමක්වත් නොගිය මහරහතන් වහන්සේ නමක් හැටියටයි සඳහන් වෙන්නේ. කිසිදාක කිවිසුමක්වත් ගිහිල්ලා නැහැයි කියන්නේ. නිරෝගී සම්පත් ලාභීන් අතර අගතැම්පත්ම මහරහතන් වහන්සේ බක්කුල හාමුදුරුවෝ. ඒකට හේතුව කුමක්ද? බුද්ධ ශාසන හතරක් පුරාවටම අනෝමදස්සී පියුමතුරා විපස්සී කාශ්‍යප කියන බුද්ධ ශාසන හතරක් පුරාවටම එකම සිතුවිල්ලයි, එකම අදිෂ්ඨානයයි, එකම ප්‍රාර්ථනාවයි සිද්ධ කළේ. එනම් සසර වසන තුරු නිවන් දකින තුරු කිසිදාක අකල් රෝගවලට නොම වේවා, කිසිදාක අකල් මරණවලට නොම වේවා, කිසිදාක විපත්තියක් නොම වේවා,
දීර්ඝායස වේවා බුදුන් දැක නිවන් දකින්නම මේ කුසලයෝ පාරමී බලයක් වේවා කියලා තමයි එදා බක්කුල හාමුදුරෝ සසර පුරාවටම එකම ප්‍රාර්ථනාවයි සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා ලක්වාසී ලෝකවාසී ඔබ හැම දිනාම කල්පනා කරන්න ඕන. ඔබ කොතරම්නම් පින් කරනවද? කොතරම්නම් කුසල් කරනවද? ඒ නිසා ඔබ හැම දිනාම බලවත් සිතුවිල්ලක් බලවත් අදිෂ්ඨානයක් තියාගෙන සෑම කුසලයක් පින්කමක්ම සිද්ධ කරන ලෙස කාරුණිකව සිහිපත් කරනවා. ඒ තුළින් ඔබට ප්‍රාණඝාත අකුසලයෙන් ඈත්වීමෙන් අනුන්ට හිංසා කිරීමෙන් ඈත්වීමෙන් ගිලනුන්ට උපස්ථාන කිරීමෙන් ඒ වගේම ගිලම්පස පූජාදී අනේක විධ පූජාවන් පින්කම් සිද්ධ කර ගැනීමෙන් නිරෝගී සම්පත්තිය විශේෂයෙන් මොහොතක් නමුත් මෛත්‍රී භාවනාව වැඩීම තුළින් සසර වසන තුරු නිවන් දකින තුරු කිසිදාක අකල් මරණවලට අකල් රෝගවලට පත් නොවන බවයි ධර්මයේ තුල සඳහන් වෙන්නේ. ඒ නිසා මෙතෙක් වෙලා හොඳින් ධර්මයේ ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී හැම දිනාටම උදෑසන දහම් සිතුවිල්ල වශයෙන් ඔබට මම මේ සමස්ත දේශනාවේ සම්පින්දනයක් වශයෙන් ප්‍රධාන අරමුණ වශයෙන් සිහි කරන්නේ සෑම පින්කමක්ම සෑම කුසලයක්ම බලවත් අදිෂ්ඨානයක් බලවත් සිතුවිල්ලක් පෙර දෙඩි කරගෙනම ප්‍රාර්ථනාවක් පෙර දෙඩි කරගෙනම කරන ලෙස ඔබ හැම දිනාටම මේ දහම් දෙසුමෙන් දේශනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.